ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දනිෂ්ක ගුණතිලක ඕස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. විශේෂයෙන්ම අපත් මුලින්ම ප්‍රශ්න කළේ ආබාධයට ලක් වුණයි කියන ක්‍රීඩකයෙක් තවදුරටත් සංචිතයේ සිටියේ ඇයිද කියන කාරණය එයට තමයි ක්‍රිකට් ආයතනය පිළිතුරක් ලබා දී තිබෙන්නේ. දනිෂ්ක ගුණතිලක මෙවර පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය අතරතුරදී පාදයේ ආබාධයකට ලක්ව ඔහු වෙනුවට අශේන් බණ්ඩාර සංචිතයට ආදේශ කිරීමට පියවර ගත්තා. කෙසේ වෙතත් දනිෂ්කව මෙරටට එවන්නේ නැතුව තවදුරටත් සංචිතයේ රඳවා ගැනීමටයි කණ්ඩායමේ කලමනාකාරීත්වය පියවරගෙන තිබෙන්නේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරන්නේ ඔහු අමතර ක්‍රීඩකයෙකු ලෙස සංචිතයේ රඳවා ගැනීමට කණ්ඩායම් කලමනාකාරීත්වය විසින් තීරණය කර තිබූ බවයි. ගුණතිලකගේ ආබාධ තත්ත්වය ඉක්මනින් සුවාතට පත්වෙමින් තිබූ බැවින් වෛද්‍යවරුන් සහ තේරීම් කමිටුව උපදේශකයන් නිලධාරීන් සමග සාකච්ඡා කර කණ්ඩායම් කලමනාකාරීත්වය විසින් එම තීරණය ගෙන තිබූ බව තමයි ක්‍රිකට් ආයතනය නිවේදනය කරන්නේ. දනුෂ්ක ගුණතිලක ඒ වන විටත් ඕස්ට්‍රේලියාවේ දේශගුණ තත්ත්වයට හුරු වී සිටීමද පදනම් කරගනිමින් කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන් සමග පුහුණු වීම කටයුතු සිදු කිරීම සඳහා අවස්ථාව ලබා දෙමින් ඔහු කණ්ඩායම සමග එරට රඳවාගෙන තිබෙනවා. අවශ්‍යතාවයක් ඇති වුණොත් මුල් ක්‍රීඩකයන් 15 දිනාගෙන් යුත් අවසන් සංචිතයට ඔහුව කඩිනමින් ඇතුළත් කිරීමේ අරමුණෙන් තමයි ඔහුව රඳවාගෙන තිබෙන්නේ. ඉතින් ක්‍රිකට් ආයතනය පවසන්නේ ඔහු දේශගුණයට හොඳින් හුරු වී තිබ්බ නිසා ආබාධයට ලක් වුණත් ශ්‍රී ලංකාවට එවන්නේ නැතුව කණ්ඩායම සමග රඳවාගෙන තිබූ බව තමයි මෙහි සාරාංශයක් විදිහට අපට පෙනී යන්නේ. ඉතින් දේශගුණයට හුරු වීම නිසා ක්‍රීඩකයන් රඳවාගෙන සංචිතවල තබා ගන්නා බව තමයි මේ පෙනියන්නේ. දක්ෂතා ඇති ක්‍රීඩකයන් කොහොම වුණත් දේශගුණයට හොඳින් පුරුදු වීම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට ඉදිරියේදී හොඳින් පුහුණු වීම කරන්නට වෙයි. මේ නිවේදනය අනුව නම් සාරාංශය විදිහට පේන්නේ ඒ වගේ සිද්ධියක්. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන් දැනගන්න.